පි අදවසදිි කතාබහ කරන්න සූදානම් වන්න කැපේ සංවිධානය මගින් සංවිධානය කර ජනදී වැඩසටහනසේ කාන්තා ඔබ දැනුවත් කරන්නටෆැෙරල් සංවිධන විධාක ්‍යක්‍ෂ රහන් හෙටිය රච්ච ත්ම මගින් යිව බතුමට ටයි රෝණමතයෝ ලංකාවේ දේශපාලනය තුළ කාන්තාවන් ගැන අපි වැඩිපුරම් කතා බහපෙනවා කන්තාාවමට සියල් විසිභහක කෝට ක්‍රමයක් හඳුා දුන්නා. පෞද්ගලික ඔබතුම විශස කරනුවාද මේ ක්‍රමේ ස අර්ථක වුණ කියලා. ලෝක ලංකා ීවිතරක් නෙමේ ලෝකයේ රටවල් ගණනාවක මේ කෝටක්්‍ර මේ ක්‍රියාත්මක වෙනවා විවිධ විදිහයට ඒක නීති මේ වසයෙන් කෝටාවල් දීල තියෙනවා දේශපාලන පක්ෂ විදිහට කෝටවල් දීල තියෙනවා අනිවාය කෝටාවල් හැටියට දීල තියන නාම යෝජනා කෝටාවල් හැටියට දිීල තියෙනවා. මොකද බොහෝ ආසියානු කලාපෙ රටවල්වල සංස්කෘතික බාධාවන් තියෙනවා කාන්තාවන්ට දේශපාලනයට මුල්පියවල තියන්න. වගේම ඇවිල්ල ඉන්න කාන්තාව ගත්තුොත් ඒ අය දේශපාල පසුබිමක් සහිතව. කාන්තාව කියන පදනමෙන්ලෙමේ දශාලන පවුල් පසුුවෙන් තමයි අති බහතර ඇවිල්ල ඉන්නේ. තොට පලවෙනි වතාවට තමයි අපිට මේ කාන්තා නියෝජනය දෙදස් දාහතේ දස් දොලහහි සංසෝධනයට එකතු වෙච්ච, දස් දාාහතය සංසෝධනත් එක්ක කාන්තා නියෝජනය හම්බ වෙන්න. එතකොටා අපි එක පලවෙනි වතාවේ ක්‍රියාත්මක වෙච්ච නියෝජ දිහා බදලා. සාර්ථකතා සාර්ථ කියල කියන්න පුළුවකමක් නෑ කවරහම කියන උත්සාහ කන එක බරතල වැරත් දක්තියෙනවා. මොකද මේ මැතිවරණ ක්‍රමේ හඳුන්ල දෙනකොට දේශපානල පක්ෂ ඔලට විශ්වාසයක් තිබුණේ නැහැ මේ ඇත්තලම කාන්තාව නියෝජනය දාණ්ඩ වෙයිද. මැතිවරණ ඉවර වෙන කොටත් එය යට විශවාසයක් තිබුණෑ පහුගගේ මැතිවරදී ඒක නිසා මේ හොඳම කාන්තාවටික මේකට ගේන්න බැරි වුණා. හොඳ ඇත් හිටිය හැබැයි ආසන සංවිධයකවරු එහෙ මෙහෙන් ඇහිඳල තමයි අන්තිමට මේකට දැම් එකින් කියන්නේ නෑ කාන්තාව දේශපාලමනි සසුවය කාන්තාව රටේ නෑකය. එනිසා පළවෙනි වතාවට ආපුෝයගෙන් සමාරු හොඳට වැඩ කලා සමහරු දුර්වලයි සමහරු ඉදිරියට යන්න පුළුවමටමට පාලිමිතු දක්වා යන්න පුළුව මට්ටමට ගොන්නගලතිෙනවා.ඉනිසා මේකින් පළවෙනිි පීවරෙන් මේ අපිට තක්සේරුකට එන්න අමාරුයි. බහ ප්‍රශ්ය ප්‍රස්ට විසුඳ මක්ද කියලා නැතම් එක සාර්ථකද කියලා. බොහෝ රටවල් කාන්තානියෝජනය ආරම්භ කරලා තියෙන්නේ මේ කෝටාව හරහා නැඟපේ ආසන්න ආසියාන කලාපේ ගත්තුත් නේපාලි වගේ රට මේ කලාපේ වැඩිම කාන්තා නියෝජනයක්ඉන්නේ ගොල්ලො. යුරෝපය රටවල් ගත්තුත් සම්පූර්ම වෙනස්. එනකට ඇක්වනිස්ානය වගේ රටක පවාා ඇගිනිස්ථානය තියන සංස්කෘතික ආගමික පසුබිම ොට කාන්තාවන්ට ඉඩක් නැතිම පරිසරයක් තමයිඇති. හැයි ඒත් කෝටාව තමයි දීලති. සම කෝටාව ආරම්භයක් හැටියට වැදගත් දෙවා මම විශවාස කරන්නේ ගෑනු පිරිමි කියලා වෙංකරන එකට එක කොටස්සොල්ට වංකරන එක තරුණට දෙනක ඒක ප්‍රජාන්තවාදී මූලික හරයට පට හැනිය. මිනිස්සුන්ට තෝනා ගැනීම ඉට කඩක් දෙන්නවා. සම කෝටා හැම එකටම දෙනේක. ප්‍රින්සිිපල් එකක් හැටියට බැරදි. එක ප්‍රජාතන්ත්‍රවාද දක්ෂෝ තමයින් දක්ෂතාවට තමයි එදෝ. හැබැයි අපේ වගේ රටවල්ලල ඒ එහෙම ඉන්ඩ බැරි බාධකටිකක් ගොඩැගල තිනවා දේශාලක කත්ක ගොඩැගල න සංස්කෘතිකත් ගඩැගල තින ගිකවත් ගොඩකිිල තිනවා. විිවිද්ධ පැතිවලින් මේ ගැසලුව තියෙනවා අපේ. ඒක නිසා ඒක කඩන්නනං මො කරේ අපි වෙන ක්‍රමයක් හදන්නතිේ ඒ කඩන්න තමයි මේ කෝටකරමය ඇවිලති නිසා අවුරුදු කීපයක් මේ කණ්ඩායම් දේශපාලන ස්ථාවල වෙනතේ. ට ඔවුන්ගේ දක්ෂතාවයන් සමාජ කතිකාවට එනතෙක් මේ කෝටා ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඕනේ හෙම නැතුව හරි අමාරුයි මේ කාන්තාව විසරහට ගේනමක ඒක ඒකාන්තාව විසරහට එෙන්් ෝඩි. මෙරටේ මේ දේශපා අපි අදකතා කරන සංස්කෘතික මේ වසයෙන් සහ සමාජ වෙන පිළිබඳ පිතාකන ස්ටම් ේෂකය අපි කතාකන. අල්ලස දෂනයකයින අපිතා කර ට වෙනස් කරන්න ඇතර කාතානයෝජන අපි රට ස්තාවර වෙන්න වශ්‍යයයි. ත රොණමතය ඊග ල පත ්‍රශ්‍ය තබ ලංකවතුල දේශපානය කරදදි කාතාවන්ට එල්ලවන අියෝගක සම්බන්ධන්න. ඔබතු මහතුරගත් විදිර කාතා දේශපාල ත අභියෝගනවාද. ඔමන් කල්යුතුකිව වගේ කක් කාතාවන්ට පවුල තුළින්ම, කට බාධාවක් තියෙන මොකද කාතාව අපි අපේ සංස්කෘතිය ඇතුළේ කාන්තාවට භූමිකාක්ෙන් කල තේර. භූමිකාව දැටයක් වවැැසලා තිේෙනවා හැබැයි තාමත් පවුලක කාන්තාවට අනන්න වෙච්ච වැඩටිකක් කන කාන්තාවක් එපහම පවුලේ කාර්යාවලීින් ගන්නාවකට යාව ලගු කරලා තියෙනවා එතකොට එතන බැරිගර එකක් තියෙන. ඊළඟට මේ අප පවතින දේශපාලන සංස්කෘතියේ මොකද දේශපාලනයට කාන්තාවක් මේ පිරිමෙක්වත් එද කැමැත්තක් නෑ දැ. මොක දේශපාලය පිළිබඳ තරම් විරෝධයක් රටේ ගොඩන ැ ද ො වනි පිසරයක පවුලක ස්වාමයා අම්මතාත්තා දරුවෝ තමන්ගේ අම්මට අක්කට දුවට දේශපාලනයටට ඉඩ දෙන්නේ නැෑ වක් තැන්ගල මොකද ඇයි ජරාජීර්ණ වෙච්චය එකට ගීල තමන්ගේ නම සෞතු කරගන්න විශේම කාතාවක් සම්න්ධ. කාතාව පිරිමිට අතේ ප්‍ර්නය අදාලායි නම සෞදතුවන හැබැයි කාතාවන්ටගේ චරිත ඝාතනයන් බොහු වෙලාවට සිද්ධ වෙන. ඊළඟට අපේ සංස්කෘතියනුව කක්ද පිරිමක් දේශපාලනයට කැප කරන වෙලාව කාතාවට ඒ විදිහයටම කරන්න බෑර පවුලිය තියනවක පැත්තකින් අනි පැත්තෙන් අහප සංස්කෘතිකමේ වසෙන් කාන්තාවක් රැබ් ලැන්ක් දශපාලනයේ පිරිමි වෙලාවක් නෑ උදේ පටන් ගන රෑ කුල හදලා එක දෙකවෙන රස් ීන්ටය නවා. මනිසුන්ගේ අවස්්‍යතාව වෙන කාන්තාවට අපේ රට ඉඩක් නෑ. එක එක ප්‍රදහන බාධකයක්. ඊලඟ පවුල භූමිකාව තව බාධකයක්. ඊළගට ආගමි වයුත් බාධ යන දැන් පහුගේ පලාත් පාලමතිවනි ැක් කාාව චන්ත දෙන පාග සහර ආගමිගනායක පසිද්ධිය පකාශ කරලා තිබුණා. ො ඒකත් ඔවුන්ගේ චන්තපදනමට බරපතල බාධාවක් එල්ල කරලා තියෙනම්. මේ විදිහයට අර සංස්කෘතික මේ ස හාගමික වසයෙන් බාධාවන් ගන්නාවක් තිබෙනවා. ඊළංඟට මල්්‍ය බාධකය.තකොට මුදල් පිරිමිට සාපේක්ෂව සීසීයක්ම හැමතනකද මේ වගේ වෙනි නැහැ. නමුත් කාන්තාවන්ට තියෙන ආර්ථික මේ වට පිට පිරිමි මැතිවරණය ක්‍රියා කරන ආකාරයට. ඒ ඒ පසුබිම එන්න නෑ. ඊලකට සමාජයහෙන සහයෝගය දැන් කාන්තා දේශපාන නායකාාවකට මැතිවරණ ව්‍යාපාරයකදී ්‍යාපාරික හෝ විධ පිරිස් මම අුමත කරන්නේ නැහැ හැබැයි පවතින දේශපානය අතාර්ථය තුළ ඒ හම්බවන සහයෝගය කාන්තාවට ලැබෙන නෑ පිරිමිට සාපේක්ෂව එක පැත්තක සාධන භාවකෘත්තිය නවා මේ අ දූෂිත දේශපානංස්කෘතිය පිටුදකික් ඇතුළේ වෙනවා. ඊළඟට කාන්තාවකට පැවරලා තියෙන වගකීමත් එක ජීවිද්‍යාත්මක වෙන බාධකත් තේෙනවා. එකගැන විද්‍යාත්මක ඔවුන්ගේ පිහිටීමත් එක ඔුන්ට පැවරෙන වගකීම දැන් උදාහනයකට ගත්තොත් කාන්තාවක් මවක් වුණ හම. තොකට මවක් දේශපාලනයදෙනකොට පිරිමයෙක් වගෙනමේ පුංචි දරුවෙක් නම් රගේ රජකා ක පැරනවා එක පදහන එකක් තමයි දරුවට මවකිරීම දරුවට කිරිට අබාධීම වගේකා. තොට අපේ දේශපාලනක නියෝජිත ආයතන වල මේ සඳහා පහසුකම් සලා නෑ. ලෝක සමහ රටවලතියෙන පාලිමේන් එකට තැන්විෙන් කල් තියන පලාත්පාන ඇතනල එකට තැගවිගල්ල ති. ක්ලාට ෆීඩිං අවස් තියෙන ැ අපේ රට නිවාඩු ගන්න වගේ රජසයවකගේට එම පහසුගතේ න තර තැවල එහෙම පහසුකම්. සපෙලන ඉළඟට ඒවත් සම්බන්ධයෙන් සමාජයේ බලන කෝනයක්ති න සමාජයේ උපහසයකින් බලන්නේ. ඒ ඒ එක පැත්තක්. අනිප පැත්තෙන් දේශපාලන පක්ෂ නාමෝජනා දෙන්න පෙළඹවෙන්න නෑ. කෝටාවගේ බලකගත් සමහර වෙලාවට කාතාවට දිනන්ඩ බෑ කියලා කල්ප පැත්තිේ න. බාධක නිසා ඒ තර ාරිීත්තයට මුහුණ දන්න බෑ කියලා. මතයක් නිර්මාණය ලතිනදසා ඇයට නාමෝජනා ගැනීමේ ප්‍රශ්නයකුත්තියනවා ඉන්න අපිට උනාමෝජනා කගෙන ජයග්‍රහණය කළ කරලා එතකොට තනතුට ලබා ගැනීමේදී පාර්ලම තුීවිදනම් ඇමති ඇමති දරවාගේ ලබා ගැනීම සභහපති බලාර්පානෙන් සභාප දුර නාාධික දරුව වගේ ලබාගැනීම දශපාල පක්ෂෝල නායකයන්ගේ මොකො සයට අනුවක් හනු පහක්ම ඉන්න පිරිමි නායක තමයි දශපාල් පක්ෂෝද එතකොට ඒ අය බොහෝ වෙලාවටට තනතුරු ඉහළ තනතුරු ලබා දෙන්නේ පිරමින්ට. එතකොට කන්තාවක් ගෑග්‍රහණය කළත් දේශපාන ධකාය තුළ හම්ම වෙන ස්ථානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන. ඉළඟට පක්‍ෂෝල අභ්‍යන්තරිකව. මොකද අපේ රටේ පක්ල ඇතම පක්ෂ කියල ජාතියක් අපේ රටේ ඉන්නෑ. දේශපාලල කණ්ඩාය කල්ලි තමයි තියෙන්නේ. එක්කෝ යාලූ ටිකක් එක්කෝ ඥාතිීන්ටික් පවුලි කීප දෙනෙ එක විච්චය වත බොහොමයක් තිය. එක් දුනෙ කතවනෙක් තමයින්නේ තොට මැම ගැන සහර දශපල පක්ෂ යන සියම් බිගහැක්ඇතු තියන ලංකා තින ක්ෂ සූහතරෙන් හතාටක් කොම තියෙන පුළුව නමුත් බහුතරයක් අරවාගේ තාතාගේ තොර ඒවා තීන්දු තියෙන ගන්න මණ්ඩලවලට කාන්තාවට එඩක් කම්බ වෙනිෙන එතකොට ඒයි උඩ තීන්දු ගන්න එක කාන්තාව නැති වුුණ හම පල්ලයක් කාතාවට තියෙන නිකඩ අහිම වෙලා තයෙනවා ති මේවාගේ බාධක ගණනාවක්ති වෙනවා මැතිවන් ක්‍රියාවලිය තුළ කාන්තාවට සරට යන්න අපහසු වෙන. තොට මේ කෝටාවකින් ඒවා යම් ප්‍රමාණය කන මුො මේ අනිවාර්ය කළට පස්සේ දේශපාන පක්ෂෝලට කැත්තිෙහ හකැති සිද්ධ වෙනවා. එතකොට වෙනම කාතා ඒක පිහිටවඩ වෙනවා. ඉතින් ඒ හරහා යම් කි උද්ේ උත්තේජකයක් මේක ඇති කරන්න පුුවන් හැබැ පි ාව කරන්න පුළොම් බ දවල් ගුඩාක්තියෙනවා. ඒ අයට මැතිවන්න ව්‍යපාරේදි කොහොමද පහසුකම් සලසන්නේ. ඒ අයට අතතිරික මුදේශපාල පක්ෂෝට දන්න පුළුවන් ජයග්‍රහණ කළ හමතින ඉකඩ වෙනස්රන්න පුුවන් පවුල ඇතුල තින බාධගක වක් ව වැඩ සහගේන්න පුල ඔවු ැනුමින් සන්නද කරන්න පුළුවන් ඔුන්ගේ ප්‍රස ි ගන්න පුළුවන් කර. එක නිසා විවිධ ක්‍රම පාවිච කරල තත්ය වෙනස් කරන්න පුළුවන් දෙැ පප සංනිධනයට පහගේ අවුරුද්ධම. වෙනසකට මගක්කල අවරුද්ධක පාටමාලාක් මහජනයතු සීිය ලංකා පුරත් ෝරලා ප්‍රාමාර්ග ගෙන චයි වගේ. විජ ත්හන් පැ ලක්කගේම ව සංවිධහන අපි දන්නවා සිවිල් සංවිධාන රාශයක් මේ කාන්තා නියෝජනය වැඩි කරන්න උත්සාහ කරනවා ඉතින් ඒ හරහා නාගතයේදී මේ බාධක යම් ප්‍රමාණකර වෙනස්කරන්න ප පුළුවගන්න පුලො. ද හරමතයෝ ඉලග තිය කාණනාවතම දේශපන් නිරද්දී ප්‍රශාරණය සම්බන්ධයෙන් කකාරණාව. වර්මාන ලංකාව දේශපානය තුළ මේ කාන්තාවන් තමන්ගේ ප්‍රචාරණ මාධ්‍ය විදිහට තෝරගන්නවා ද සමාජ මාධී කියන කාරණාව. නැත්තම් අධික විදිහට මුදල් වියදන් කරලා අර සාමාන්‍ය පචාරණ මාධියද කරන්න ලංකාව තුළ. හැබයි ඒ මාධ්‍යභාවිතාව පිළිබඳව එනකොට කාන්තාවද පිරිමිද කියලා නැහැ. ඒ මධිබාධාවේ ලුකු වෙනසක් අපි මෑතකාලෙ දකිනවා. මේ මේ ශත්‍රීමිෙන් මීඩිය වලින් යම් ප්‍රමාණයකට දේශපාලනයෝ ගැලබෙමින් තිබෙනවා පො ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ගෙනන පණවිඩේ සමාජයේ කොච්චන කොටසකට යන වද කියන එක පොද ඒක දැන් කොච්චර ප්‍රමාණයක් බලනවද කියන එක පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තිේෙනවා ඒකට සාපේක්ෂාව සමාජමාධතයයේ තාම වේගෙන් ඉස්සරහට යනවා හැම ගෙදරකම සමාජමාධ්‍යටීව එකක් නැතත් සමාජ මාධ්‍ය භාවිතා කරන්න කෙන ෙදරක ියට අුවක්කෙතරම ඉන්න පුළුව. එකැ නිතාම වහසක කෙනෙක් තුළ පවා දැන් ස්මර්ටෆෝර්න් එක කියෙනෙ එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. එක පාවිචි කර ප්‍රමාණය අඩුව හැ නිස තුර ගන්න පදහ ල්ලයක් බවට පත්ලා යෙන පුදන් ලමක් බවටු පත්වෙලා තියෙනවා. තිනිසම් මේක යම් විදිහක වෙනස්ස කට භාජනය වෙලා තියෙනවා. හැබැයි මේ අ කාන්තාවට පවුල්ල තුල තියන භූමිකාවේ සහ වගකීම් ප්‍රමාණය ස්වභාවේ මත මේවා පාවිච්ි කර ඔවුන්ට කොචර කාලතිය නොද කිය ප්‍රශ්නය තියන. පිරිමිින්ට සාපේක්ෂෝ. ඉන්සා ඒ සඳහා තියන ඉඩකඩ විවෘතාවකාසේ තිබුණට කොච්ර පාවිචිකර නොද කියෙනකි ප්‍රශ්නයක් තියෙන පිරිමි ක්ඩයම්මලට සාපේක්ෂ. නමු අප හිතනවා ඒක අනාගතයේ ද වෙනස්වෙන්න පුළුවන් සම සමව මේයා අතරකට ත්කට පත් එක මමානටවුදු හතරකින් පහකිින් නොවන්න පුළුවන් හැබැ අවුරදුද ැ මකොද ලෝකයේ දියුණුයි කියලා කියන සාපේක්ෂව. පටවල්ලොල මේ බරපතල වෙනසක් නෑ පවුලේ සාමාජක එක විදිහට සලකන්නේ මේවා මෙ හොදද නරකද කියන කාරණය නෙමෙීමේ. දැන් සහර වෙලාවට කාන්තාවගේ නිදහස්ස සීමාඋනත් සමහරකාරණාවලදී. පවුල් අතර පවුල්ලොල තියන සමගිය පවුල්ලොල තියන බැඳීම්ඒවගේම ඥාතියන අතර තියෙන බැඳීම් බොහෝ දුලට කාන්තාව රැකගෙන යනවා. කොට යාත් ඒ කාන්තාවට අමතර බරක්වැඩ පුළන් සමහරලාව සමර කාන්තාවක බක් කැට සලකන්නේනෑ එකන අපිට සම්පදායිකව අපේ පවුල් හැදිල තිබන ක්‍රමය පවුල් අතර බැදීමේ කේන්ද්‍රීිය වනේ අම්මා. එතකට අම්මගේ භූමිකාව අතිශය වැදගත් අපේ සංස්කෘතිය ඇතුළේ. එතකොට ඒ අ යුරෝපයේ හෝ අනික්‍රටවල්දල සාපේක්ෂව සමයිතිය නෑකනක යිතිවාසිකම් පැත්තෙන් ප්‍රස්ටක් වඩ පුළුවන්. හැබැයි අම්මා එක දරාගෙනඒ පවුල ඒ සමාජ සම්බන්තා ජාලය අම හොඳ රනාරත්තු කලා පවුල්ලේ ොඳ සමාජානයෝජනය අම හර සිද්ධ වුණ දරුව අතර දරුවගේධ්‍යපනයන්දල සෞඛ්‍යයන්දල හැමදේම අමගින් සිද්ද වුණ. තින් මම කියන්නේ නැහැ ඒ සමාජානයෝජනය සඳහා සහ ඒ යහපත් පවසංස්ථාව සම්බන්ධ පවත්තගන යන කොට. සම්මා තනයෙන් කැපකිරීමක් කරන්න ඕන් කියලා හැබැයි ඒ අපේ සම්පදහා එක හෙම තමයි ආවේ එක නිසා ඒක අපිට විවේචනය කරන්න බෑ එක කැමතිගෙනකුට ඒ සම්ප්‍රදාහැකල යන්නත් පුළුවන් කැමති කෙනෙකට ඒ සම්ප්‍රධහෙන් එලියට එන්නත් පුුව. එතකොට හැබයි කාතාවට නිදහස තියෙන්න්න ඕනේ ඒ තමන් කැමති සම්ප්‍රදහයක් තුළේ සමාජයට හානි කරන්න ඕන විදිහයට ඒ භාවිතාවන් නොල තා භාවිතාව නිදහසේ ක්‍රාත්ම කරන්න හොම ල් නාවතම අපි දක්කිනවා කාතාවක් ැතිපරට ඉදිරිපත්වෙේදී. ඕ යට සමාජයේ වටපිටා වගේ අන්තර්ජාලය ඔස්සේත් විධාකාර වූ මඩ සහ ඇගේ චරත ගාතනයන් ඉදිරිපත්වයෙනවා. සමහර කාන්තාවන් මැතිවරට එන්නෑඇවෙල්ලා ඒදවල් දරගන්න බැරූ අපස හැරිලලායනවා.ඒවගේමතුම බුවයත් එතැනිින්ම තමිත් දේශපාන ගමන නතර වෙනවා. මේක බරපතර ගටලක් නෙවද. ඔ එක තමයි දැන් අර සමාජයේ තුළින් ඒකට ඉඩකඩක් දෙන්නේ නැත්හ වටනාකමක් දෙන්නේ නැත්තං එන කාන්තාව දහරිමත් වෙනවා එතකොට සමාජය වගකීමක් තියෙනවා සමාජයට ඒ යහපත් දේශපාලත්නෝ රැකගන්න එක කාන්තාව දේශපාලන ඉන්න ඕනික ලබප හිතනොන එක රැකගන්නෙ. තුර දේශපාල පක්ෂොල් ලතිේ ඒ හ සමාන වගකීමක් තියෙනවා. ඒක අපේ රටේ කොයි තරම් දුරට සාර්ථකෝ මේ මොහොතේ ක්‍රාපකව වෙනොදගෙන ප්‍රශ්නක් තියෙනවා හැබැයි ලෝකයේ කිසිම දෙයක් එක මොහොතකින් එක රෑකින් වෙනස් වෙලා නෑ ඒක කාලා රූප තමයි සිදධ වෙන්. තේනිසාමේ කාන්තාවන්ට මේ මොහොතේ තියෙන ඉඩ මේ මොහතය කලකිරලා යන්න පුළුවන්. හැබැයි කාන්තාවෝ හැටියට ඉදිරිපත්වෙන අය ඒ අභියෝගේ ාරගත්තය නැත්තං. ඒ තියෙන තත්ත්වත් එක් ෆයිට් කරන්න නත්තන් කළමනා කරණය කරන්න. ඔවුන් දක්ෂ වනේ නැත්තන් ඔබ කියන ප්‍රශ්න එන්න පුුවන්. එනිසා වැදගැත්ව න්නේ මො දේශපාලනයට එන්නේ එන්ඩ ඕන නායකෝ. එකැනි යමක් දරාගැීමේ හැකයාවක්ති යන්න ඕන. යමක් කළමනා කරණය කිරීමේ හැක අක් යන්න ඕන. අනිත් මිනිස්සුන්ට වැඩිය දීර්ගව දිගුකාලි නව දකින්ද පුළුවන්ග ඉන්න වෙන්න ඕන. එතකොට තමන්ගේ ඉලක්කයට අරමුණට යන්න හයියක් තියෙන ඕන එතකට එහෙම හයියක් නැත්තන් ඔවුන තරම දේශපාලකයාව ලිටි සුසුන්නෑ එතකොට එවැනි හයියක් තියන අය දේශිපාලනයට රෑඳෙනවා එතකොට අපි හැබැයි සමාජයක් හැටියට එවැනි මූලික අංකුර දේශපාලත්ව අපි දකින ෝවනන් එක මේක අන්තාවට තරක්නය පිට අදාලායි තරුණට අදදාලායි සමාජයට යමක්කීමක්තියෙන ඒවනි අයයි රකගන්න නමුත් අවාසනාවකට අපේ රටේ මේ දූෂිත සංස්කෘතිය ඇතුළේ. අපි පෙළඹිලා හතියන්නේ අපේ ප්‍රතිලාබන්‍යය මත තමයි, අපි දේර පශ්න දෙහ බලන්නේ. අන සාධනීය භාවිතාවන් තියන අයිදිහාන යෙමයි අපි බලන්න අපේ මගුලට එනවද මළගෙතට එනවද ප්‍රශ්නයක් නොත්පොලිසිට කතා කරනවද ඒ වගේ මලාම යිස් කොලිදාගන්න උදව කරනවද. මේ වගේ ඉතාම පහල මට්ටම නැන් දීතිය මට්ටම කාරණාවට තමයි මනිස්සු චද දෙන්න පැිලා තියෙන. ඒක අපිට ක්‍රමාණකූලව මේ වෙනස් කර ගඩ වෙනවා හැබැයි එතෙක් දරා ගැනීමේ හැකියාව දේශපාලනයට එ ඕනෙනෙකුට සමාජක්‍ර ආකාරරිතයට නඕන කෙකුට ඒ දරා ගැීමේ හැකාව තිය ොන එහම නැති අයට ම ක්‍රියාවලේ ඉසරහරයන් අමාරුවයි. මතිැ අසාන් වශයෙන් වැට සහ බලාගන්න කාතාවට දශපා නිරතතිවෙන් ආාවක් තියනම් නැන් නිරතුලයින කාතාවට තමගේ දේශපලගන තවත් ක්තිමත කරගන්නට අවශ්‍යාවයක් තියනොහනම් ඔබතු ලබදන පණිවිඩ මක්ද. උ මම කියන්නේ අම්මගෙනෙ හැටියට මේ සමාජයේ ලූකයේ කාන්තාවට විශාල පිළිගැනීමක් තිබෙනවා. එවගේම ජීවවිද්‍යාත්මකව අම්ම කෙනෙ හැටියට ඇයට පිතියන ගුණාංග ගන්නාවක් තියනවා. ගේම අම්ම කෙනෙ කෙදරක් කල්මනා කරණය කරන බිදි හක්තයෝ. මුදාහන කර කිවත් අම්ම තමයි අපේ ගෙදර මුදල්තිර කළමනාකරණය කරන්නේ. අම්ම තමයි අපේ ගෙදර සෞඛ්‍ය බලන්නේ. අම්ම තමයි අපේ ගෙදර අධ්‍යාපනය බලන්නේ. අම්ම තමයි අපේ ගෙදර ගැටුම් කළමනා කරණය කරන්නේ. අම්ම තමයි අප ගෙදර හොඳම සන්නවේදකය මෙ පුංජි පුංචි වෙනස්කන් තියෙන පුළුවන් තවට මේ වගේ හැකියාවන් සමුදහයක් කාන්තාවකට බෞතර කාතාවන්ට සහජයම උරුම වෙලා තියෙනවා. මේ හැකියාවන් ටික ඇයි අපි දේශපාලනයට එකතු කරන්න ඇත්තේ. එන්සා මම සියල්ම කාන්තාවන්ට කියන්නේ. ඔබ හැමෝම දක්ෂියෝ. ඔබ ඔබට සහජයෙන් උරුම වෙලා තියෙන සහරලා සමායෙන් නිගටිවුලි කල්පනා කරන කාන්තාව සංවේද ක කියල ලේ. සංවේද නිහ ගලන්න දරාගන්න ෑැගල කියෙන හැබයි මේ සංවේදී භාාවය කාන්තාවක් හැටට ඔබට තියෙන ගුණංග වටිනාකම් ටික ඔබ දේශපාලනයේ හරියට ඉදිරියට ගෙනාවොත් රටේ ඉහළම පුටුව දක්වා කාන්තාවට යන්න පුළන්. ලෝක උන තරන් අය ඉතාම පහලින් පටන් අරගෙන උඩට ගිහිලතිෙන නිසා ඔබට අරමුණක්තියන්න ටෝනි. ට විශ්ණ එකක් ය න ැක්මක් ය නො හැයිඒ දක්ට යන වැඩ පිලික් ඔබ සතුතියෙන් ඕන. ඉලකට සම්පදායක දේශපාලය නම් ඔබ කරන්න එන්නේ ඔබ දේශපාලනිිටයෙකගේ තේරුමක් නෑ. කාන්තාවක් හැටියට මේ අපේ පුරුස සමාජයේ මේ ලංකාව දැන් අෞරුදු අනු පහක් විතර ස්ර්ජනචදබලෙන් පස්සේ ගත්තොත් රටපාලනි කරලතිනවා ්‍රට ආර්ථික ගා දෙකර ගෙන හිලතිය නො මේ අතරේ කාන්තාවෝත් නායකත්වේ ලබල දිලදයනවා. හැබැයි අපි විශ්වාස කරනවා. කාන්තා නායිකාවෝ වැඩියෙන් මේ දේශපාලනය ඉන්නවන. පල්ලිමින්තුවයි වැඩියෙන් ඉන්නවන. පළාත්පාලනයේ වැඩියෙන් ඉන්නවානන් සභාපතයවර නරාිතුව ැට වැඩියෙන් ඉන්නවාවනන් එකකුලන් ග සවේදී භාවය. එකගුලට ජීවිද්‍යාත්මක මුරුමලාතියන් සමහර ගුණංග මේ රට වෙන කරන්න පාච්චි කරන්න පුළො. මේ දූෂ සංස්කෘතිය වෙනස් කරන්න පුළන්. එනිසා නොබියව ඔබ මැතිවරණල තරන් කරන්න හැබැයි සැලැස්මක් දැක්මක් ඇතුව. වෙනස් දේශපාල භූමිකාවක් ඔබ ගොඩන ගන්න සමත්වෙන ඕන. මේ රට කාන්තාව කාන්තා දේශපානයමට පෙළගැහෙන එක ස්තිරයි හැබැයි ඔක්කොමතිබෙන්නේ. ඔබේ ක්‍රියාකාරිීත්වය ඔබේ භාවිතාව මත එසා පිල්ල සිටින්නේ සක්‍රීිය දේශපානය අතහරන්නටපා කෝටාව මත හැමදාම රැදී සිටිනටපා. ඔබ ඔබේ ශක්තිය මත විශවාසත බන්න කරලා. අපි අදදවසදි කතා බහ කරේ. සං धने विවි द්‍යक्षश रोහণ හිට රච මහत्wa सමin, බදුवा බහම සදප එකක යිබ දාගता.